ඔව් එහෙනම් අපි හැමෝම අසාලිවීම පොත ගනිමු දැන් අදත් අපි අසාලිවීමෙන් පන්තිය පටන් ගන්නෙ අසාලිවීම පොත ගන්න තරගල් දැන් අපිට වෙලා නැහැ මෙන්න සර් පෙන්නනවා සර් බඩියට පෙන්නේ පොතක් පෙන්නනවා මේක තරගල් කියව ගන්න හරියටම විනාඩි දෙකකින් කියවන්න ඕන විනාඩි දෙකකින් කියවන්න කාලීන් වතාවලදී වැළඳාම ආ ඔව් විනාඩි දෙකෙන් කියවන්න ඕන මෙන්න පළවෙනි වාක්‍ය යන සූදානම් වෙන්න පළවෙනි වාක්‍ය යන සූදානම් වෙන්න හොඳයි වෙලාව අවසන් ලියමු අපි පළවෙනි වාක්‍ය ගසේ ගෙඩි අනුභව නොකලේ ඇයි ගසේ ගෙඩි අනුභව නොකලේ ඇයි සර් ඇහෙන්නේ ඒ ඔයාට විතරයි පුතේ ඇහෙන්නේ නැත්තේ ගසේ ගෙඩි අනුභව නොකලේ ඇයි අනුභව නොකලේ ඇයි දෙවනි වාක්‍ය දෙවනි එක විෂ සහිත බව නායක සිටුතුමා දැනගත්තා විෂ සහිත බව නායක සිටුතුමා දැනගත්තා විෂ සහිත බව නායක සිටුතුමා දැනගත්තා සර් පළවෙනි එක මොකද්ද? සර් මොකද්ද විෂ සහිත බව? නායක සිටුතුමා දැනගත්තා. සර් පළවෙනි එක මොකද්ද? හරි පළවෙනි පස්සේ කියන්න. දෙවෙනි එක? සර් මොකද්ද? හරි ඒක පස්සේ කියනවා. විෂ සහිත නේ මේ මොකද්ද දෙවෙනි එක මං කිව්වේ? නායක සිටුතුමා දැනගත්තා. තුන්වෙනි එක ලියන්න තුන තුන මොකක්ද මේක තුන ලියන්න හරි තුන ලියමු පළවෙනි එක පස්සේ කියන්න පුතේ. සර් නායක සිටුතුමා දැනගත්තා යද?
දැනගත්තා. මෙන්න තුන්වෙනි එක. ඔවුන් සතු වස්තුව ඔවුන් දැනගත්තාද? කොහොමද දැනගත්තාද? ඔව් දැනගත්තා. තුන්වෙනි එක ලියනකො ඉස්සරලාම ඔවුන් සතු සියලු වස්තුව ටිකක් දිගයි හොඳේ. ඔවුන් සතු සියලු වස්තුව ගැල් සහ ගවයන් ගැල් සහ ගවයින් ඔවුන් සතු සියලු වස්තුව ගැල් සහ ගවයින් ද රැගෙන ගියේහ සර් සතු සියලු වචන එකක්ද ඔව් ඒක ඔයාලා හිතලා ලියන්න ඕන ඔන්න නැවත කියනවා ඔවුන් සතු සියලු වස්තුව ගැල් සහ ගවයින් ද රැගෙන ගියහ ඔවුන් සතු සියලු වස්තුව ගැල් සහ ගවයින් ද රැගෙන ගියහ හොඳයි ඔන්න නැවත මම කියනවා ඔව් මෙන්න පළවෙනි එක ගසේ ගෙඩි අනුභව නොකලේ ඇයි ගසේ ඔන්න අනිත් අය පුතේ හොඳට බලන්න අකුරු වල අඩුපාඩු එහෙම තියනවාද කියලා මම මේ කියන විදිය අනුව වචන බෙදා ගන්න ඕන හොඳද හොඳට අහගෙන ඉඳලා වචන බෙදා ගන්න ඕන නැත්තම් මේක කරන්න බෑ හොඳද ඔන්න නැවත කියනවා ගසේ ගෙඩි අනුභව නොකලේ ඇයි හරිද දෙවැනි එක විෂ සහිත බව නායක සිටුතුමා දැනගත්තා විෂ සහිත බව නායක සිටුතුමා දැනගත්තා තුන්වැනි එක ඔවුන් සතු සියලු වස්තුව සහ sorry ඔවුන් සතු සියලු වස්තුව ගැල් සහ ගවයින් ද රැගෙන ගියහ හොඳයි අපි ලියමු right ඔන්න පළවෙනි එක ලියන්න මේ මේ හරි වැරදි දාගන්න ඔයාලා හොඳේ හරි මම බෝඩ් එකේ ලියන්නම් ගසේ තුන්වෙනි එක මොකද ඔව් ගසේ ගෙඩි අනුභව නොකලේ ඇයි සර් පාට පැන්සලෙන් හරි දාගන්නද? ඔව්. පාට පැන්සලෙන් හරි දාගන්න. ගෙඩි වචන දෙකක් නේද පුතේ? අනුභව ඔන්න එනවා මහ ප්‍රාණ බයන්න. අනුභව නේද? නොකලී ඔව් නොකලී කියනකොට प्रश्नार्थ लाखों वेरती හොඳයි එහෙනම් වැරදි තිබේ නම් හදා ගන්න නේද හොඳට හදා ගන්න ඕනේ මේ හරි දාන්න යන්න එපා බොරුවට රයිට් මෙන්න දෙවෙනි එක විෂ සහිත බව නායක සිටුතුමා දැනගත්තා හා විෂ මූර්ධ දිශයන් වෙනවා පුතේ මූර්ධ දිශයන් සහිත බව අරනේ නායක නායක වෙනම සිටුතුමා වෙනම සිටුතුමා දැනගත්තා කියලා ලියනකොට දැනගත්තා එතරම් නැවතීමේ තිතක් නේද නැවතීමේ තිතක් right තුන
ටිකක් දිග එකක් බලමු ඔවුන් සතු ඒවා ලේසි වචන නේද ඔවුන් සතු සියලු සියලු කියන්නේ මේ විදියට මේ සියලු සර් මේ මට හුනේ මේ නායක සිටුතුමා දැනගත්තා කියලා මේ ඒකට හරි දාන්න එපාද ඉතින් 500කින් මම ගන්නවා ආ කමන්නේ සියලු වස්තුව ඔව් බලගෙන ඉන්න ඔවුන් සතු සියලු වස්තුව ගැල් සහ ගවයින් ගැල් साहा गावई है मैं नेतर बोली आडू पाडू आती है ना काउंट देख के आडू पाडू है देख आप लिया क्या ना आडू पाडू आ के काट दे दिया ना पुलवा वास्तु वाला घंटे आ वेरी गुड वास्तु है कि ये ने कतने ते कोमावा के ना कोमावा के ऐ मैं बांध तूना के नेत वास्तु है गैल साहा गावई देवाल तू ना तो बड़ा कोमाव दान नो नहीं तो कोमाव नहीं था वैरी नाने ओ गैल साहा गावई द रैगेन मैं तो ना रुग्गे ना केलती बहुत वैरा दी नहीं तो रैगेन यह उत्साह अभी वेरदी हदागमें रचनावा क्लियन पहावास्ट लंगाई रचना लियन අකුරු ඉතාම නිවැරදිව ලියන්න ඕන වචන නිවැරදිව බෙදන්න ඕන ඒකට තමයි මේ අසාලෙවීමෙන් අපි පුරුදු වෙන්නේ නේද මෙහෙම ලිව්වට පස්සේ තමයි අපිට ඒක පුරුදු වෙන්නේ හොඳයි එහෙනම් වැරදි හදාගෙන 3 3 සර්ටම 3 3 මේ සැරේ හොඳද එක වතාවක් ලියන්න වැරදි වාක්‍ය 3 3 3 असालीपुर वेरदी गेदर दी हदान सिंह अदारे साने समारोह फोटो आना කාඩ් පෙන්නන්න පුළුවන්. ඔව් බලමු ලස්සනම පාගෙද කියලා. ආ ඔ මේ පෙන්නන්නේ. හොඳයි. ඔව් තාපාවද ඉන්නේ. කොහණිත් අය? ආරි ගයිඩ් උත් පෙන්නනවා. वेरी गुड नवीन जी हुंदाई और नवीन जी पेनना बाय हुंदाई हुंदाई अतुलत पैदली होती है नौन और था काउंट पेनना ने मात अनिता है दुबे नहीं थे आओ दिनु का पेन ना डिनू का
අහඳයි ආ පූර්ණි පෙන්නනවා බලමු පූර්ණිකේක ආලස්සනයි දයි එහෙම වැඩ කරන්න ඕන හොඳින් ඔව් මේ විදියට වැඩ කරන්න ඕන පුතේ එතකොට තමයි අපිට මේ සතුටු කියන පුළුවන් වෙන්නේ ඔව් දිනුක එකක් කියන්න වගුවන් දින්නේ පාට පැන්සලෙන්ද ඔව්
ලයිස්තුව
ඔයාලා වගුව දෙපැත්ත පුරවන්න ඕන දෙපැත්ත පුරවන්න ඕන තේරුණාද හරි මේ වගුවේ මොද සර් බෑ බෑ මේ වගුව නෙමෙයි වෙන එකක් හරි එතන පල්ලා කරන්න ඕ ඔයාලේ මුලින්ම වගුව ඇඳ ගන්න එක හොඳේ पाठ में से लेकिन दा आओ सर ना पोते दे सर सिंह ना पोते दे ओके करने खाउट में यहाँ ने सिंगल पोते दे किया ला और ना पोता के लिए आ गया ना दें मैं मनोवाद आप कराने सिंगल ने नहीं कराने कोड़ा पते लिया था इसको पता आहाँ सर दिन ना दा लवान ना दा मुनी हाँ हाँ ने मुनी ओन्हें अंग में आ अन्न ने ने अम्मे चले रोटी बट्टा बोल सर गोडाडी गटाटाद अरे वागू है तो लीवर है तो ओसर और ना मामा किया नहीं आने वाला दे पैक तो पूरा वाला तो ये नहीं मामा लाइस तो देना ओसर और ना मामा लाइस तो देना हाथ आने कुराकान Gracias.
കൊത്തമല്ലി തുണ കൊഹോംബ് സാർ ദേക മൊക്കദ്ദ സാർ ദേക മൊക്കദ്ദ സാർ തുണ മൊക്കദ്ദ കൊഹോംബ് අතර සර් දෙකම ගත්තද මොකක්ද सर निका औषध वर्ग अद मेनेरी धान्य वर्ग तमें लिया औषध वर्ग अवबोध कर වගුවේ තීරු දෙක පිරෙව්වා. ඔන්න ඔබ තමයි වගුගත කිරීම කියන්නේ. පරිසරයේ පාඩම් වලදී මේක අපි ගොඩාක් කරනවා. නේද? අපි ඡන්ද ටිකක් අඩු කරන්නේ. නම් මේ සිංහල පාඩම පුතේ අපි මෙතනින් අවසන් කරනවා. ඔයාලට මිනිත්තු 3කට පස්සේ ඔයාලා ඉන්න ගණිතයේ පාඩමත් එක්ක मिनी तुनक विवेक